තෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. අනුන්ගේ ඇනුම් බැනුම් සහ ඔවුන් කළ නොකළ දේ පසුපස හඹා යෑමෙන් පීඩාවට පත්වන්නේ තමන්ම බව ලෞතුරු දහම පෙන්වා දෙයි. එවබින් සෑම විටම තමන් නිවැරදිදයි විපසා ගනිමින් ආර්ය මාර්ගයේම ඉදිරියට යන්නට ඥානාලෝකයක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපේ සූදානම් කෙරෙන්නේ බෞද්ධයා මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරයේ තුලයි. අද අපගේ දේශකයාණන් වහන්සේ පාතදුම්බර නාපාන පුරාණ විහාරාධිපති පූජ්‍යපාද මුතුගල ධම්මකන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ගුණෑපාන නාපාන අංක 58 නිවසේ පදිංචි MGG සෝමලතා මහත්මියගේ පවුලේ සුබෝධි එකමුතුව විසින්. ඒ අනුව එම පින්වත් පිරිස එක්ව තමන් සූදානම් කරගත් මල් වට්ටිය අතීතයේ ශ්‍රී දළදා සමිඳුන් වැඩවිසූ මේ ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාර මන්දිරයට පූජා කොට චාරිත්‍රානුකූලව දේශකයාණන් වහන්සේට දැහැත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහසිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපම දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගේ මොක්ඛදං. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ
අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං තී සාදු 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 පූජනීය මහා සංඝරත්නින් අවසරයි සදහෙති වාසනාවන්ත කාරුණික පින්නතුනේ පින්නතියනේ පිනත් හැමදෙනාම ඔබට හොඳ අවබෝධයක් තියෙනවා ධර්මදේශනාවක් ශ්‍රවණය කළාම අපිට මොනවාගේ විපාකයක් පිනක් සිද්ධ වෙනවද කියලා මේ දීර්ඝ වූ සංසාර භව ගමනේ කවදා හරි දවසක මේ සසරෙන් එතර වෙන්නට නම් මේ උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය අපිට අවබෝධ කරගන්නම වෙනවා මේ ලෝකේ තියෙන සදාතනික ඇත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් කරා යන ගමනේදී දහම් දැනුම ඉතාමත් වැදගත් වෙනවා එසේනම් මේ මොහොතේදී ඔබ සූදානම් වන්නේ ඔබගේ ජීවිතයට ඒ යම් දහම් අවබෝධයක් ඇති කරගන්නට ඒ ධර්මඥානෙ දිනු කරගන්නට උතුම් වූ සදර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ මහා වග්ගපාලියේ සතිපට්ඨාන සංයුත්තේ සඳහන් වෙලා පවතින මකටාලේප සූත්‍ර ධර්මය මාතෘකා කරගන්නට යෙදුනා බුදුරජාණන් වහන්සේ වඳුරෙක් උපමා කරගෙන එය මුල් කරගෙන දේශනා කොට වදාළ වටිනා දහම් කරුණු රාශියක් මේ සූත්‍රයේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා එනිසා විශේෂයෙන්ම ධර්ම දේශනාවට ආරාධනා කළ මොහොතේදීත් මතක් කළා සතර සතිපට්ඨානයට මුල් වෙච්ච දහම් කරුණු කීපයක් දේශනා කරනවා නම් හොඳයි කියලා ඒ සදැහැති අපේ සෝමලතා මෑණියන් අපිට සිහිපත් කරන්නට යෙදුණා ඒ නිසාම මේ සූත්‍රයේ මාතෘකා කරගන්නට යෙදුණා ඒ නිසා සදැහැතිින් යුත්තව ඔබ මේ ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ කාරුණික පින්නතුනි තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා සමයක භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන පින්වත් මහණෙනි මේ හිමාල පර්වතය ආශ්‍රිතව මේ හිමාල වනාන්තරය තුල මේ වඳුරන්ට යා නොහැකි එවාගේ මිනිස්සුන්ට යා නොහැකි ප්‍රදේශ පවතිනවා මේ හිමාල වනයේ හිමාල පර්වතය ඇසුරු කරගෙන වඳුරන්ට මිනිස්සුන්ට යා නොහැකි ප්‍රදේශ තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම පින්වත් මහණෙනි වඳුරන්ට පමණක් යා හැකි මිනිසුන්ට යා නොහැකි ප්‍රදේශ තියෙනවා මේ හිමාල පර්වතය ඇසුරු කරගෙන මේ හිමාල වනාන්තරය තුල ඒ වගේම මහණෙනි මේ හිමාල වනාන්තරයේ තියෙන රමණීය ප්‍රදේශ වඳුරන්ට යා හැකි මිනිසුන්ට යා හැකි මේ දෙපාර්ශ්වයටම ගමන් කළ හැකි
රමණීය සිත්කළු ප්‍රදේශ තියෙනවා. පිනත් මහණෙනි වඳුරන් අල්ලන්න කැමති එක්තරා වැඩි පුත්‍රයෙක් මේ සත්තු දඩයම් කරන්න කැමති පුද්ගලයෙක් මේ මිනිසුන්ට යා හැකි වඳුරන්ට යා හැකි ප්‍රදේශයට ගෙහෙල්ලා ඒ වඳුරන් යන මාර්ගය තුළ ගස්වල ලාටු කියලා ජාතියක් අලවනවා. මේ ලාටු කියලා ගම් වර්ගයක් අලවනවා. ඒ ලාටු අලවලා මේ වැඩි පුත්‍රයා බලාගෙන ඉන්නවා මේ වඳුරන් අල්ලා ගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ වඳුරන් යන මාර්ගයේ ගස්වල මේ ලාටු අලවලා තියෙනවා. ඥානවන්ත නුවණ තියෙන වඳුරු දකින්නවා. දකින්නකොට මොකද කරන්නේ? දැකලා අවදානමක් කියලා හිතලා තමන්ට අයහපත පිණිස පවති කියලා හිතලා දුරින්ම දුර වෙලා ඈතින් ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි මහණෙනි මේ අතර ඉන්නවා අඥාන මෝඩ වඳුරු. මෝඩ තේර යමක් තේරුම් ගන්න බැරි වඳුරු ඉන්නවා. ඒ වඳුරු පින්වත් මහණෙනි ගිහෙල්ලා මේ ලාට මොනවද කියලා එක අතක් දික් කර අල්ලලා බලනවා. අල්ලලා බලනකොට මහණෙනි මේ ලාට වල මේ වඳුරු අල්ලනකොට එක අතක් ඇලෙනවා. එක අතක් ඇලුනට පස්සේ ගලව ගන්න විදිහක් නැහැ දැන්. දැන් මේ වඳුරු මොකද කරන්නේ? ඒ අත ගලව ගන්න හිතාගෙන අනිත් අත තියලා අල්ලනවා. දැන් අත් දෙකම තියලා කොහොම හරි ගැලවිලා යන්න ඕනි කියලා හිතනවා. දැන් අත් දෙකම ඇලිලා. දැන් මේ අත් දෙකම ගලව ගන්න බැරි වුණු වඳුරු මොකද කරන්නේ? අත් දෙක ඇලිලා තියෙනවා. එක පාදයක් අරගෙන අර ලාටු ගොඩේ තියලා තද කරලා උත්සාහවන්ත වෙනවා බේරෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ වඳුරගේ අත් දෙකක් දැන් ඇලිලා එක පාදයකුත් ඇලිලා. ඊළඟට මොකද කරන්නේ? මේ වඳුර අත් දෙකයි එක පාදයකුයි ගලව ගන්න හිතාගෙන අනිත් පාදයක් තියලා තද කරලා බේරෙන්න ගැලවෙන්න උත්සාහවන්ත වෙනවා. දැන් අත් දෙකක් ඇලවිලා පාදයකත් ඇලවිලා. දැන් අත්පා හතරම ඇලවිලා තියෙනකොට දැන් මෙයාට බේරෙන්න විදිහක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි මේ වඳුර තමන්ගේ මූණ තියලා තද කරනවා මේ අත්පා ගලව ගන්න කියලා හිතාගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි දැන් මේ වඳුරගේ අත් දෙකක් ඇලිලා පාද දෙකක් ඇලිලා මූණත් ඇලිලා. දැන් ස්ථාන පහක්ම අර ලාටු වල ඇලිලා දැන් ගලව ගන්න විදියක් නැහැ. දැන් මේ ගහේ එල්ලිලා ඉන්නවා මේ වඳුරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි දැන් වැඩි පුත්‍රයා එනවා. වැද්දා එනකොට වඳුරා එල්ලිලා ඉන්නවා. දැන් වැඩි පුත්‍රයාට පුළුවන් හීදණ්ඩක් අරගෙන විදලා මේ වඳුරාව මරාගෙන කැමති දෙයක් කරන්න. කැමති දෙයක් කරලා මස් ටික අරගෙන යන්න පුළුවන් මහණෙනි. ඇයි එහෙම වුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි යමෙක් යම් කිසි කෙනෙක් අනුන්ට නුසුදුසු ප්‍රදේශයක නුසුදුසු ස්ථානයක වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ මෙය සිද්ධ වෙනවා. මෙසේ මෙය සිද්ධ වෙනවා. බලන්න දැන් ඥානවන්ත නුවණ තියෙන වඳුරු අර ඈතින්ම දැකලා පැත්තකට ගිහිල්ලා එදිහා බලාගෙන ඉඳලා එතනින් ජීවිතේ බේරගත්තා. හැබැයි අඥාන නුවණ මද මෝඩ වඳුරු මොකද වුනේ? ගිහෙල්ල මොනවද මේ කියලා අල්ලන්න එක අතක් තියෙනකොට ඒ අත ඇලෙනවා. දෙවැනි අතක් තියෙනවා ඒ අත ගලව ගන්න අත් දෙකම ඇලෙනවා. ඊළඟට එක පාදයක් තියලා උත්සාහවන්ත වෙනවා එතනින් ගැලවෙන්න. ඒ පාදයක් ඇලෙනවා. ඊළඟ පාදයේ තියලා උත්සාහවන්ත වෙනවා එතනින් ගැලවිලා යන්න. එයත් බැරි වෙනවා. අන්තිමට මූණ තියලා තද කරනවා. මූණත් ඇලෙනවා. දැන් ස්ථාන පහකින් මේ වඳුරා ඇලිලා වැද්දට කැමති දෙයක් කරගෙන මේ වඳුර මරාගෙන මාස් අරගෙන යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක තමයි යම් කිසි පුද්ගලයෙක් අනුන්ට අයත් නොවු නුසුදුසු ප්‍රදේශයක ස්ථානයක වාසය කරේ නම් වාසය කරනවා නම් ඒ ප්‍රදේශය ඇසුරු කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙය මෙසේ සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන මහණෙනි අනුන්ට අයත් නුසුදුසු වූ
ස්ථානයේ වාසය නොකරව. දැන් මේ අපිට දේශනා කරන සිව්වණක් පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙන් නුබලා අනුන්ට අයත් වූ නුසුදුසු ප්‍රදේශයක වාසය නොකරව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නුසුදුසු ස්ථානයේ වාසය කරන්න වූ පිරිසට මාරයා පිළිබඳව මාරයට ඉඩක් දුන්න වෙනවා. නුසුදුසු ප්‍රදේශයක සිවණා පිරිස වාසය කරයි නම් මාරයට තමයි මේ ඉඩක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නැවත තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි අනුන්ට අයත් වූ නුසුදුසු ස්ථානයේ කවරේද? දැන් අනුන්ට අයත් කියලා කියෙ මෙතන මේ මාරයට අයත්. මේ අනුන්ට අයත් වූ නුසුදුසු ස්ථාන කවරේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කවුරු කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ මේ පස්කම් ගුණ පසයි. පස්කම් ගුණ පසයි. මොනවද මේ පස්කම් කියලා කියන්නේ? අපි මේ ජීවන ගමන තුළ මේ ගත කරපු ජීවිතය තුළ මේ මොහොත වෙනකන් සොයපු සොයන් උත්සාහවන්ත වෙන කාරණා පහක්. ඇස, කන, නාසය, දිව, කය. මේ කියන ඉන්ද්‍රියන් පහ සතුටු කරන්න මේ මොහොත වෙනකන් අපි මොනවද හෙවේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නුසුදුසු ස්ථානවල මායාගේ ග්‍රහණයට හසුවන ස්ථාන පහ. ඇස් දෙකෙන් රූපයක් දැක්කට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? රාග, ద్వේස, මෝහ. කනට ශබ්ද නිසා රාග, ద్వේස, මෝහ. නාසයට ගඳ සුවඳ නිසා රාග, ద్వේස, මෝහ. මේ රාග, ద్వේස, මෝහ ආදී කෙලෙස් ධර්මයන් මතුවෙන්නේ කුමක් නිසාද? අයෝනිසෝ මානසිකාරයෙන් ඉන්න නිසා. යෝනිසෝ මානසිකාරයෙන් සිහි නුවණින් කාලය ගත කළා නම් මෙතෙන්ට හසු වෙන්නේ නැහැ. හැබැයි අයෝනිසෝ මානසිකාරයෙන් ඉන්න හැම මොහොතකම මේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් නිසාම මේ සිතට ගලාගෙන ඉන්නේ මොනවද? රාග, ద్వේස, මෝහ ආදී ක්ලේශ ධර්මයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාග, ద్వේස, මෝහ නැමැති කෙලෙස් ධර්මයන් වලට හසු වුණොත් අපු හසු වෙලා ඉන්නේ කාටද? මායයටයි හසු වෙලා ඉන්නේ. මායයටයි හසු වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිය පරපුරෙහි එන ස්වකීය වාසස්ථානයේ වාසය කරව. බුදුරජාණන් වහන්සේ සිවණ පිරිසට දේශනා කරනවා මහණෙනි සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයේ වාසය කරව. මොකද්ද සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිය පරපුරෙන් එන ස්වකීය ආරක්ෂාව පිණිස පවතින මේ වාසස්ථානය කුමක්ද? මෙන්න මේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානයයි. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටවන ස්ථානය. සිහිය පවත්වන ස්ථානය. සිහිය පවත්වන ස්ථාන හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ස්ථාන හතරක්. මේ සිහිය පිහිටවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ සිහිය දියුණු කරගන්නට මේ සිහිය එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන මේ සතර සතිපට්ඨානය තුල සිහිය දියුණු කරගන්නට අවශ්‍ය කරන මූලික වටපිටාව අපි සූදානම් කරගන්න ඕනේ. ඒ වටපිටාව සූදානම් කරගන්නට අපිට දේශනා කළ පින්වත් මහණෙනි නුඹලා අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. එක්කෝ අරණ්‍යයකට
එක්ක රුක්ක මූලයකට එක්ක ශුන්‍යාගාරයකට හිස් තැනකට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද බාහිර පරිසරයත් එක්ක කෙලෙස් ධර්මයන් නිරන්තර මතුවෙන තැනක අපිට මේ සතිපට්ඨානය වඩන්න බොහොම අපහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ ස්ථාන හතරෙන් තුනෙන් එකක් තෝරා ගත යුතු වෙනවා. එක්ක අරඤ්ඤගතව, එක්ක රුක්ක මූලගතව, එක්ක ශුන්‍යාගාරගතව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ථාන හතරක් තුනක් තෝරා ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ දේශනා කරන මම අපි හැමදෙනා බුදුහාමුදුරුව කොටස් 6කට වෙන් කළානේ. ඒ කොටස් 6 තමයි එක එක චරිත ටික. සංසාරේ පුරුදු කරගෙන ආප හිත් ගොඩක් අපිට තියෙන්නේ. සසර පුරුදු කරගත්ත. සමහර චරිත තියෙනවා රාගයේ මුල් වෙච්ච. ඒක චරිත ටිකව රාග චරිත කියලා. සමහර වෙලාවට ද්වේෂයේ බහුලයි ද්වේෂ චරිත. සමහර වෙලාවට මෝහයේ බහුලයි මෝහ චරිත. ශ්‍රද්ධාව බහුලයි සද්ධා චරිත. ඒ වගේම බුද්ධි චරිත, විතර්ක චරිත මේ 6 දෙනයි. කොටස් 6 දෙනයි. මේ පුද්ගලයෝ 6 දෙනා තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රාවක පිරිස අතර ඉන්නේ. හැබැයි මේ කරුණු 6 රාග, ద్వේස, මෝහ කියන මේ චරිත තුනත් සද්ධා, බුද්ධි, විතර්ක කියන මේ චරිත තුනත් ප්‍රධාන වශයෙන් රාග චරිතයගේ ස්වභාවය තමයි රාගය වැඩි. හැබැයි රාගය වැඩි වුණාට අනිත් මේ කෙලස් ටික නැහැ කියලා කියන්නේ බැහැ. වැඩිපුර තියෙන රාගය. ద్వේස චරිතයගේ ස්වභාවය තමයි ద్వේසයේ බහුලයි. තරහ මනාපේ බහුල ඉක්මනින්ම ශනිකව කේන් තියෙනවා. ශනිකව කෙලස් මතු වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ රාග ආදී සිතිවිලි නැහැ කියලා. ඒවත් තියෙනවා. හැබැයි බහුල වශයෙන් තියෙන්නේ ద్వේසය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ටික හඳුනාගන්නේ කොහොමද? දැන් මේ රාගය, මේ ద్వේසය, මෝහය තමා තුළ පවතිනවා කියලා මතු කරගන්නේ කොහොමද? දැන් සාමාන්‍ය සරල විදිහට සරල ජීවිතයක් ගත කරනකොට අපි සතුටින් ගෙදර ඉන්නකොට ඥාති හිතසින් දෙමව්පියන් සමග දරුවන් සමග සතුටින් ඉන්නකොට අපි හිතමු නාට්‍යයක් බලනකොට අපි හිතමු කුමක්කාර සතුට සාමිච්චියදිලා ඉන්නකොට අපිට තේරෙනවද මේ හිතේ මට කෙලස් තියනවා කියලා? නෑ. මේ හිතේ කෙලස් තියනවා කියලා තේරුම් ගන්න බෑ. වටහා ගන්න අමාරුයි. එහෙමනම් මේ හිතේ කෙලස් මතුවෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර හුදකලා ස්ථානයක අරණ්‍යක හෝ වේවා, ශුන්‍යාගාරක හිස්ගියක හෝ වේවා, රුක්ක මූලයක හෝ වේවා වාඩි වෙලා අන්නර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවන්න උත්සාහවන්ත වෙනකොට, වීරිය කරනකොට බලා ගන්න පුළුවන්, දකින්න පුළුවන් තමා ළඟ තියෙන කෙලෙස් ධර්මයන් මතුවෙන හැටි. දැන් අපි ළඟ කෙලෙස් දැන් මේ වෙලාවේ තියෙන්නේ කෙලෙස් ධර්මයන් නිදාගෙන. ඒ අවස්ථාවට කියනවා අනුසය කියලා. දැන් මේ වෙලාවේ කාටවත් කෙලෙස් මතුවෙලා නැහැ. රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි දැන් මේ වෙලාවේ මතුවෙලා නැහැ. මේ කෙලෙස් ධර්ම දැන් මොකද වෙලා තියෙන්නේ? නිදාගෙන ඉන්නේ. ඒ කෙලෙස් වලට කියනවා අනුසය කෙලෙස් කියලා. දැන් නිදාගෙන ඉන්නේ. හැබැයි යම් කිසි අරමුණක් මතුවෙච්ච ගම මොකද වෙන්නේ? අන්න නැගිටිනවා පරිඋත්තාන. දැන් කෙලෙස් නිදාගෙන ඉන්න කෙලෙස් හරියට සර්පෙක් වාගේ. අපි හිතමු නායක කියලා. දැන් නාගෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න නාගයා හරියට අපේ චිත්ත සංතානෙ තියෙන අනුසේ වශයෙන් පවතින කෙලෙස් වගේ. නාගයට යම්කිසි කරදරයක් වෙනවා කියලා දැනුනොත් මොකද කරන්නේ? එයා ඉක්මනින්ම නැගිටලා පෙනේ කරනවා. හැබැයි දෂ්ට කරන්න යන්නේ නැහැ. පරිඋත්තාන නැගිටිනවා කෙලෙස්. රාගාදී අරමුණක් මුණ ගැහුණු ගමන් අර යටපත් වෙලා තිබුණු අනුසේ කෙලෙස් ධර්මයන් මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිඋත්තාන කෙලෙස් නැති කර මතු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? තුන්වෙනි පියවරේදී අන්න වීතික්කම ක්‍රියාත්මක වෙන දෂ්ට කරනවා. දැන් මේ අනුසය කෙලෙස් ධර්මයන්, පරිඋත්තාන කෙලෙස් ධර්මයන්, වීතික්කම කෙලෙස් ධර්මයන් නැති කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුසය කෙලෙස් ධර්මයන් යටපත් කරගන්නට අපිට ඕන කරන යම් ගුණයක්, ගුණ ධර්මයක්. මොකක්ද ඒ ගුණ ධර්මය? ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඒ නිසානේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර සතිපට්ඨාන වඩින ශ්‍රාවකියෙක් ගාව තියෙන්න ඕන කියන ගුණධර්ම පහක් මෝරලා. මෙන්න මේ පහ තියෙන්න ඕනේ. මොකක් තියෙන්න ඕනේ? අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. අංක 1.
අප්‍රමාණ ශ්‍රද්ධාවක් නැති ශ්‍රාවකයෙකුට මේ සතර සතිපට්ඨානය තුල ඉදිරියට යන්න අමාරුයි. අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාරීරිය තුල කායික වශයෙන් රෝග පීඩා අඩු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. මේ කායික වශයෙන් මේ ශාරීරියේ තියෙන රෝග පීඩා අඩු පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කපටි නොවිය යුතුයි. කපටි පුද්ගලයෙකුට කෛරාටික කෙනෙකුට මේ සතර සතිපට්ඨානය වඩන්න බැහැ. ඇයි? කර්මස්ථානයක් ලබාගෙන මේ සතර සතිපට්ඨානය තුළ මේ සිහිය වඩනකොට යම්කිසි සංගවන් ඉඩ තියෙනවා තමන්ගේ වැඩෙන ගුණධර්මයන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට ඒ තමන්ගේ චිත්තසාන්තානේ පවතින යථා ස්වභාවය කියන්නේ නැති කපටි පුද්ගලයෙක් නොවිය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අපි ළඟ තියෙන්න ඕන දැඩි වීරියක්. දැඩි වීරියක්. ඒක ආර්ය ශ්‍රාණික මාර්ගයේ ඉගැන්වුවේ සතර සම්‍යප්පදාන වීරිය. එහෙම නැත්නම් සම්මා සතිය. බොජ්ජංග ධර්ම බොට මතක් වෙන්නේ නැති. බොජ්ජංග ධර්මවල බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දේශනා කළා සතර සම්‍යප්පදාන වීරිය තියෙන්න ඕනේ. උස්සාහයයි වීරියයි තියෙන්න ඕනේ මේ කෙලෙස් යටපත් කරන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් දුරු කිරීමට අවශ්‍ය කරන නුවණින් යුක්ත විය යුතුයි. හේතුව ඇයි? මේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නට නම් තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුයි. තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කාරණා පහෙන් සමන්විත වූ අධික වූ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ කායික නිරෝගීභාවයෙන් යුක්ත වූ කපටි නැති කෙනෙක් විය යුතුයි. එවාගේ උත්සාහයයි වීරියයි තියෙන්නට ඕනේ මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්නට. තීක්ෂණ වූ නුවණක් ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. අන්නේ තියෙන ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තීක්ෂණ බුද්ධියක් තියෙන පුද්ගලයා මේ අනුසය කෙලෙස් නැගිටිනකොට ඔහු ඒ නුවණින් දකිනවා. නුවණින් එහෙ දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කෙලෙස් ධර්මයන් පරිඋත්ทาน නැගිටිනකොට ඒ කෙලෙස් ධර්මයන් යටපත් කරගන්න කොහොමද? ප්‍රඥාවෙන් අනුසය කෙලෙස් යටපත් කරගන්නකොට සමාධියෙන් අර නැගිටපු එහෙම නැත්නම් පරිඋත්ทาน නැගිට කෙලෙස් ධර්මයන් තදංග වශයෙන් යටපත් කරනවා. වීතික්කම ක්‍රියාත්මක වෙන ඒවා නවත්තන්නේ කොහොමද? සීලයෙන්. ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කළ ආර්ය ශ්‍රාණික මාර්ගයත් මෙතනම අන්තර්ගතයි. සීල සමාධි ප්‍රඥා මෙතන අනුසය කෙලෙස් වලට ප්‍රඥාව, පරිඋත්ทาน නැගිටින මතුවෙන කෙලෙස් වලට සමාධිය, වීතික්කම ක්‍රියාත්මක වෙනකොට සීලය. ඒ කියන්නේ කය වචන දෙක සංවර වුණු තැන සීලය. ඒ සීලය සංවර කරගෙන උත්සාහවන්ත වන්නේ සමාධිය වඩන්න. සමාධිය තුලින් උත්සාහවන්ත වන්නේ ප්‍රඥාව මෝදු කරගන්න. මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරගත්ත ශ්‍රාවකයා පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් පමණ වූ ශරීරය තුළ සිහිය පිහිටවාගෙන කාලය ගත කරනවා. ගතේ ටිතේ නිසින්නේ ජාගරිති. යනකොට, සිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට සතර ඉරියව්වේදීම කය අනුව බලමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිඥා දෝමනස්සං. මෙහිතේ මතුවෙන අවිද්‍යාවයි විෂම ලෝභයයි ద్వේසයයි. දෝමනස්සේ කියලා කියන්නේ තරහව, අමනාපය. මේ කෙලෙස් ධර්මයන් යටපත් කරමින් ඒ ඒ මොහොතේ ඇතිවෙන කෙලෙස් ධර්මයන් ඒ ඒ මොහොතේ යටපත් කරනවා. දැන් ඇවිදගෙන යනකොට තමා තුළම සිහිය පිහිටවාගෙන ඒ සතර සතිපට්ඨාණයට අනුගත වෙමින් සිහියෙන් යෝනිසෝ මානසිකාරයෙන් යුත්තව ගමන් කරනකොට ඒ මොහොතේ ඇතිවෙන කෙලෙස් ධර්මයන් ඒ මොහොතේදීම යටපත් කරනවා. ඒ මොහොතේදීම යටපත් කරනවා.
වාඩිවිලා ඉන්නකොට සිටගෙන ඉන්නකොට මතුවෙනවා නම් කෙලෙස් ධර්මයන් මේ හිතට මොනවද ප්‍රධාන වශයෙන් මතුවෙන කෙලෙස් ධර්මයන් රාගය ද්වේෂය මෝහය මේ රාග ද්වේෂ මෝහය කියන මේ තුන මුල් වෙලානේ අනිකුත් අනුත් කෙලෙස් ධර්මයන් සියල්ලම මේ හිතේ මතුවලා එන්නේ සියලු කෙලෙස් ධර්මයන් මතුවලා එන්නේ මේ තුන නිසා රාග ද්වේෂ මෝහ නැමැති කෙලෙස් ධර්මයන් මතුවුනේ කුමක් නිසාද අර මුලින් කියපු මායාගේ මාරයාගේ වසඟයට හසුවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් නිසා දැන් මේ පංචකාම සම්පත්තින් මනසේ තියෙනවා ඒ යම් කිසි අරමුණක් මතු වෙනකොට අන්න අර තමාගේ චිත්ත සන්තානේ තියෙන කෙලෙස් ධර්මයන් මතු වෙනවා මතු වෙනකොටම මේ ශ්‍රාවකයා සිහියෙන් ඉන්නේ සිහියෙන් ඉන්නේ සිහියෙන් ඉන්න නිසා ඔව් මතු වෙන කෙලෙස් ධර්මයන් ඒ මොහොතේදී මොකද කරන්නේ යටපත් කරලා දානවා තදංග ප්‍රහාණ යටපත් කරලා දානවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කයේ කයානුව බලමින් තමන් ගමන් කරනකොට තමන් ගමන් කරනවා කියලා සිහියෙන් ගමන් කරනවා තමන් සිටගෙන ඉන්නකොට සිහියෙන් හිතනවා මම දැන් සිටගෙන ඉන්නවා කියලා සිහියෙන් වාඩි වෙලා ඉන්නකොට සිහියෙන් වාඩි වෙලා ඉන්නවා සිහියෙන් වාඩි වෙලා ඉන්නවා නිදාගෙන ඉන්නකොට සිහිය නිදාගෙන ඉන්නවා දැන් මේ සතර ඉරියව්වේම සිහිය පිහිටවනකොට කය ආනුව බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ හිතට කෙලෙස් ධර්මයන් ගලාගෙන ඉන්න විදියක් නැහැ හේතුව ඇයි දැඩි වූ ශ්‍රද්ධාව තියෙනවා නිරෝගිකම තියෙනවා ඒ වගේම කපටින වීරිය තියෙනවා කෙලෙස් ධර්මයන් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් තීක්ෂණ බුද්ධයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය ආනුව බලමින් වාසය කරන මේ ශ්‍රාවකයා සතර සතිපට්ඨානය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් බලන්න පුළුවන් කොහොමද මේ කයේ යථා ස්වභාවය දැන් අපිට පේන්න තියෙනවනේ මේ කයේ ස්වභාවය දැන් වේදනාව පිළිබඳව බාහිරට පේන්නේ නැහනේ සිතේ පහළ වෙන සිතිවිලි බාහිරට පේන්නේ නැහනේ මනසේ ඇති වෙන ධර්මතා පිටට පේන්නේ නැහනේ එහෙමනම් අපිට පේන එකම දේ කොමක්ද මේ කය බුදුරජාණන් වහන්සේ දේශනා කරන නුවණින් මේ සතර ඉරියව්ව මේ භාවිතා කරමින් සතර ඉරියව්ව හැසිරෙමින් සිහියෙන් යුක්තව සිහි නුවණින් යුක්තව සති සම්පජාණයෙන් යුක්තව සිහි නුවණින් යුක්තව මේ ශ්‍රාවකයා මේ කය දිහා බලනවා කොහොමද හිසේ පටන් පාදාන්තය දක්වා මේ කයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කයේ ස්වභාවය තමයි කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වලින් සකස් වුණා වූ කොටස් 32කින් නිර්මිත වූ කොටසක් තමයි මේ අපේ මේ ශරීරය කියලා කියන්නේ. ඇස්සති පුද්ගලයෙක් මේ දිහා බලනවා. ඇස්සති පුද්ගලයෙක්. හරියට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන දෙපැත්ත ගැට ගහපු මල්ලක් වගේ මේක. දෙපැත්ත ගැට ගහපු මල්ල ඇතුලේ මොනවද තියෙන්නේ? ධාන්‍ය වර්ග. වී මොන් කෞපි බඩේරුඟුවට එක එක වර්ගවල ඇට වර්ග 32ක් මේ ගැතුලට දාලා දෙපැත්තෙන් ගැට ගහලා වගේ ඥානවන්ත කෙනා සතිපට්ඨාන සිහිය පිහිටවාගෙන නුවණින් මොකද කරන්නේ මේ දෙපැත්තේ තියෙන බඳලා තියෙන ගැට දෙක ලෙහෙලා වෙන් කරලා බලනවා වෙන් කරලා බලනකොට ඔහු තෝරලා බේරලා ගන්න මෙතන තියෙන්නේ වී ඇට මුං ඇට කෞපි ඇට තල ඇට බඩේරුඟුවට එහෙමනම් මේ ගැතුලේ තියෙන මේ ධාන්‍ය වර්ග ඇට 32ක් පමණයි කියලා ඔහු නුවණින් අවබෝධ කරගන්නවා. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කේසාන්තයෙන් පටන් පාදාන්තය දක්වා මේ ශරීරය තුල තියෙන්නේ කොටස් 32ක් පමණයි. ඒ කොටස් 32 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් වෙන් කරලා ගත්තොත් එහෙම පටවි ධාතුවෙන් යුක්ත වූ පටවි ධාතුවෙන් ඝනත්වයෙන් යුක්ත වූ කැලේ තියෙනවා 20ක්. පටවි තද ගතිය වැඩි කොටස් 20ක් තියෙනවා. ගලා යන මෙලෙක් වූ දියර වර්ගයට සමාන වූ කොටස් තියෙනවා 12ක්. එතකොට මේ කොටස් 20යි 12යි දෙකම එකතු වුනහම 32ක් වන මේ කොටස් 32ෙන් යුක්ත වූ මේ අපි පාවිච්චි කරන මේ පරිහරණය කරන මම කියන මගේ කියන මගේ ආත්මය කියලා දෘෂ්ටිගත වෙලා ඉන්න මේ ශරීරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් නිර්මිත වූ ටිකක්.
ඥානවන්ත ශ්‍රාවකයා සිහිය පිහිටවාගෙන බලනවා මම කියලා අල්ලාගෙන ඉන්න මේ මම කොහෙද ඉන්නේ කෙස්ද මම ලොම්ද මම නියද මම දත්ද මම සමද මම නහරද මම මස්ද මම ඇටද මම ඇට ඇට මිදුළුද හදවත දක්මාවද මේ ආකාර මේ කොටස් 32 එකින් එකට එකින් එකට එකින් එකට බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා බලනවා කවුද අර බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවෙන ඥානවන්ත ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ කයේ කය අනුව බලමින් වාසය කරනකොට මේ ශ්‍රාවකයාගේ මනසට දැන් ගලාගෙන ඉන්නේ මොනවද රාග ద్వේස මෝහ ආදී කෙලෙස් ධර්මයන් දැන් සිහියෙන් යුත්තව මේ සති සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවාගෙන ඉන්න මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය පිළිබඳව මේ යථා ස්වභාවයේ නුවණින් දකිනකොට නුවණින් අවබෝධ කරගන්නකොට මොහුට වැඩෙන්නේ මොනවද සතර සතිපට්ඨානෙමයි මොහුට වැඩෙන්නේ මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මමයි මොහුට වැඩෙන්නේ මොනවද ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඇත්ත ඇතිසැටියෙමයි දකින්නේ නැති දෙයක් නෙමෙයි මේ දකින්නේ මේ ශරීරයේ තියෙන යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්ත ඇතිසැටියෙන් තමන්ගේ කය පිළිබඳව මෙසේ දකින මේ ශ්‍රාවකයා අජත්තංවා තමන්ගේ ශරීරයේ යථා ස්වභාවයේ මෙසේ දකින ශ්‍රාවකයා බහිද්නාවා බාහිර කය පිළිබඳවත් දකින්නේ මෙන්න මේ ආකාරයෙන් මගේ කයේ පවතින්නෙත් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වලින් සකස් වුණු කොටස් 32ක් 32ක් නම් බාහිර කයකක් තියෙන්නේ මේකම තමයි ඔහු නුවණින් අවබෝධ කරගන්නවා කයේ කයානුව බලමින් වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිතට ගලාගෙන එනවා මේ හිතට දැනෙනවා මේ ශරීරයට දැනෙනවා මොනවද වේදනාවන් දැන් පින්වත් ඔබ ධර්ම දේශනාව ආරම්භ කරනකොට තිබුණා කායික වශයෙන් සැප සහගත වේදනාවන් ටික සුඛ සහගත වේදනාවන් ටික දැන් මේ සුඛ සහගත වේදනාවන් ටික මොකද්ද වෙලා තියෙන්නේ අනිත්‍ය වෙලා ගිහිල්ලා දැන් මේ වේදනාවන් දුක් සහගත වේදනාවන් බවට පත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනානුපස්සී විහෙරති හට ගන්නා වූ මේකයි සැප දුක් උපේක්ෂා ඒ වේදනාවන් ඇත්ත ඇතිසැටියෙන් දකින්න මේ සැප සහගත වේදනාවන් හටගන්නේ කුමක් නිසාද ඔබ දන්නව යම් වේදනාවක් හටගන්නව නම් හටගන්නේ කුමක් නිසාද ස්පර්ශේ නිසායි ස්පර්ශේ නිසායි ස්පර්ශේ හටගත්තේ කුමක් නිසාද කාරණා තුනක් එකතුණු නිසායි තින්නම් සංගති පස්සෝ තුනක එකතුව පස්සෙයි පස්ස හේතු කරගෙන හටගන්නවා සැප දුක් උපේක්ෂා ඇසයි රූපයයි ඇසේ පහළ වෙන සිතයි මේ තුන එකතු වුණු තැන හටගන්නවා ස්පර්ශ මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ ඇස කියන්නේ අනිත්‍ය වූ දෙයක් රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක් ඇසත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් ඇසයි රූපයයි ගැටුණු තැන හටගන්න සිතත් අනිත්‍යයි ඇසත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් ඇසත් ඇසයි රූපයයි තුල හටගන්න සිතත් අනිත්‍ය වෙනකොට මේ තුනේ එකතුෙන් හටගන්න ස්පර්ශේ නිත්‍ය වෙයිද හේතුන්ගෙන් හටගත්ත ඵලයක් එහෙමනම් හේතුන්ගෙන් හටගත්ත ඵලයක් වූ ස්පර්ශේ නිසා හටගන්න වේදනාව නිත්‍යයිද අනිත්‍යයිද අනිත්‍යයි අනිත්‍යයි ඥානවන්ත ශ්‍රාවකයා ඒ මොහොතේ ඇතිවෙන කායික සැප වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා හටගන්න දුක් වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා සැප දුක් නොවන උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා වේදනාවන් ඒ මොහොතේ සතර ඉරියව්ව පවත්වනකොට ඒ හටගන්නා ඒ මොහොතේ හටගන්නා වූ මේ වේදනාවන් ඒ මොහොතේදී අනිත්‍ය වශයෙන් දකිමින් සිහියෙන් යුත්තව සතර සතිපට්ඨානයේ තුල මේ වේදනාවන් දකිමින් කාලය කරනවා
සිත පිළිබඳවත් එහෙමයි සිතේ පහළ වෙන සිටිවිලි ඒ ඒ මොහොතේ පහළ වෙන්නා වූ සිටිවිලි නුවණින් යුත්ව චිත්තේ චිත්තානුපස්සී විහෙරති නුවණින් දකිනවා මේ සිත තුල ඇතිවන ධර්මතාවයන් ඒ ඒ මොහොතේ ඇතිවන ධර්මතාවයන් සිහියෙන් නුවණින් යුත්ව දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර සතිපට්ඨානේ මේ පුංචි කාල සීමාවක් තුල දීර්ඝ වශයෙන් විග්‍රහ කරන්න කාලය නෙමෙයි එනිසා ලැබුණු කාලයට අනුව ඉතාමත් කෙටියෙන් අපි කරුණු කාරණා කීපයක් ඉගෙන ගත්තා නිසා ශ්‍රද්ධාව තියෙන ශ්‍රාවකයාට එවාගෙම නිරෝගිමත් ශ්‍රාවකයාට සටකපටි නැති ශ්‍රාවකයාට වීරිය උත්සාහය තියෙන ශ්‍රාවකයාට සංස්කාර ධර්මයන් අනිත්‍ය දකින්න පුළුවන් ශ්‍රාවකයාට නුවණ තීක්ෂණ ප්‍රඥාවක් තියෙන ශ්‍රාවකයාට මේ සතර සතිපට්ඨානයේ මත සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගෙන සිහිනුවණ ඇති කරගෙන හැම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කාලය ගත කරමින් මේ ලබාගත් පුණ්‍යවන්ත මනුස්ස ජීවිතය තුළ අනිත්‍ය දුක් අනාත්ම කියන තිලක්ෂණ ධර්මයන් අවබෝධ කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් අවබෝධ කරගන්න වාසනාව උදා වේවා ప్రార్థన సాధు 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 ఇసేనం మదు దవసేది మే ఉతుమ్ము సద్ధర్మ దేశనా విదాయకత్వే దరు పినత్ హమదినామ విశేష అరమునక్ బలాపురుత్వక్ అతికరగన్నవ కున్నేపాన నాపాన అంక పనస్తర్ నివసే పదించి జీజీ సోమలత మహాత్మ్యగే ప్రదానత్వేన్ పౌలే సుబోధి ఇకమతు సమితియే విసిన్ హమదినామిక త్వేలా అదమిహిదాయకత్వే దరణవ మూలికారమును బలాపురుత్వ కీపియక్ అతికరగన తీబెనవ శేషేమ్ పరలోసపత్వన్నటియదునావు బోధిదాస పియానంట పిన్ననుమోదన్ కరన్నటత్ సుమనావతి మేనియంట పిన్ననుమోదన్ కరన్నటత్ ఎవాగేమ సుందర సేన పియానంట పిన్ననుమోదన్ కరన్నటత్ ఎవాగేమ మెనికే మేనియంట పిన్ననుమోదన్ కరన్నటత్ ఎవాగేమ పిఎం కరుణారత్న ఆదరణీయ స్వామి పుతనువంట పిన్ననుమోదన్ కరన్నటత్ ఎవాగేమ పిఎం ఎన్ కరుణారత్న పుతనువన్ సహా ఎవాగేమ నాలికా కరుణారత్న దియనియ ఎవాగేమ జీబీ జయరత్న ఏ కుమార మన్యాతి సోయరాయ දෙපාර්ශ්වයේම නමින් මිය පරලව ගිය ආදරණීය ගුරු දෙමාපියන් සිහිපත් කරලා සොමලතා මෑණියන්ගේ දෙපාර්ශ්වයේම නමින් මිය ගිය ආදරණීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු මිය ගිය ඥාතීන්ට පින් දෙන මොහොතේ බෞද්ධ ආමාත්‍ය ජාලේ නිර්මාතෘ පූජනීය අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිම් පාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නයටත් රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කළ අභීත රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුබෝධි එකමුතුයේ සියලු සමාජික සමාජිකාවන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ආබාධ රණවිරුවන්ටත් එම පවුල්වලටත් ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එවාගේම රට ජාතිය සුවපත් කිරීමට කැපවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදාවට පොලිසියට ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එවාගේම පූජනීය කිරිමහා විහාරයේ ශ්‍රීමත් අනුනායක මාහිම් පාණන් වහන්සේ ඇතුළු බෞද්ධ යානාලිකාවේ අධ්‍යක්ෂක පූජනීය බොරලන්දේ වජින ඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලෝකවාසී සියලු මහා සංඝරත්නයටත් තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙතුවක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි හැමදෙනා රැස් කරගත් අනන්ත ධර්මානි සංසවලින් කොටසක් මුලින් නම් සඳහන් කරන්නට යෙදුණු අපේ සොමලතා මෑණියන් නමින් මියගේ දෙපාර්ශ්වයෙන් නම් සඳහන් කළ නොකල සියලුම ආදරණීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සසර බව ගමන සුවපත් වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් දෙනවා. ලෝකේ සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අප හැම දිනමත් රැක දෙත්වා. දෙවියෝත් පතන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.
इदम्मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो इदम्मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो इदम्मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो साधु साधु हम दिनाटम तिरुवं सरणाय बौद्ध माध्य सत्कारे ही महानूर मध्यस्थाने मागिन महानूर ऐतिहासिक असगिरी गिडिगी राज महाविहारस्थाने ही संविधाने कल सद्धर्म मंडपे वेडहिदिमिन पातदुंबर नापान पुराण विहाराधिपति पूज्यपाद मुतुगल धम्मकंध स्वामींद्रयन वहन्से विसिन देशना कोट वदाल बौद्ध गुवन विदुलिये दायकत्व धर्मानुशासनाव इन समाप्ताय देशकयानन वहन्सेटत धर्मश्रवणे कल ओब अप समटत अपे मातृभूमियटत दलदा हिमी सरणाय। दुख सियलो पिन पाले